තෙවෙන දෙවෙන සිත දහම් සිසිලසින් සුවපත් කරගන්න පන්සිල් හැන්දෑවට එන්න. පන්සිල් හැන්දෑව සතියේ දිනවල රාත්‍රී 9 සිට 10 දක්වා. අද සිරස FM පන්සිල් හැන්දෑවට වැඩම කොට දහම් කාරණා පැහැදිලි කරන්නේ පූජ්‍ය ලේනව මංගල ස්වාමින්ද්‍රයාණන් වහන්සේයි. ස්වාමින් වහන්සේ මේ ආකාරයට අප තවදුරටත් දැනුවත් විය යුතු කාරණා, අවබෝධ කරගත යුතු කාරණා මොනවාද විනය පිටකේ හා සම්බන්ධව? ඔව් ශාලකා මහත්මිය, මේ විනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ භික්ෂුව අලුත පතිකුලයට ගියපු මනමාලියක් විදිහට ඉන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ ඒ අලුතෙන් පතිකුලයට ගියපු මනමාලියගේ ලැජ්ජාශීලීභාවය, සමාජගත නොවීම, අනික සඳහන් වෙලා තියෙනවා මේ භික්ෂුව හඳක් වෙන්න කියලා. ශාලිකා මහත්මිය, මේ හඳ ඇත්තෙත් එක දවසයි. ඒ කියන්නේ පුරපසලසක පොයේ දවසට තමයි හඳ සම්පූර්ණම තියෙන්නේ. නැත්තෙත් එක දවසයි. ඒ තමයි මාසේ පොයේ දවස. මාසේ පොයේ දවස හඳ සම්පූර්ණ නැහැ. පොයේ දවසට සම්පූර්ණ හඳ තියෙනවා. ඒ අතර කාලේ එක්ක හඳ ගෙවෙනවා, එක්ක හඳ වැඩෙනවා. මෙන්න මේ වගේ ගිහි කෙනාට හැමදාම අලුත් වෙන්න කිව්වා. මේක හරි පුදුම දේශනාවක්. ඒ විනය පිටකේ එක තැනකදී බණ අහලා භික්ෂුන් වහන්සේලාත් දානශාලාවේ සැතපෙනවා. ඒ සැතපෙද්දී සමහර භික්ෂුන් වහන්සේලා අන්දනයක් පැත්තකට ගිහිල්ලා, එතකොට සමහර වෙලාවට දකුරු කනවා, සමහර වෙලාවට මේ කෙලවැක් කරනවා, සමහර වෙලාවට ඇස්වල කබ පිරিলা. ඉතින් මේවා දකිද්දී ගිහි පිරිස අප්‍රසාදයට පත් වෙනවා. ඒ කියන්නේ මේ කාට අත දාන්න නැතු අනිත් හැම විදිහයකම ඉන්නවා. කියන්නේ යාළුවෝ වගේ වෙනවා. එතකොට මේ ගෞරවය නැතිවීම නිසා තහනම් කරා. සමහර ඒ තහනම් නිසා රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වැසිකිළියේ සැතපෙන්නේ වෙච්ච සිදුවීම් තියෙනවා. කියන්නේ අනුපසම්පන්නයන් සමග රැයක් නිදා ගන්න තහනම් කරා. ඒ තහනම් කරේ මේ ගිහියත්තුන්ට නීති දාලා ගිහියත්තු රකින්න බෑ, පැවිද්දුන්ට නීති දැම්මා ගිහියත්තුන් හිත ආරක්ෂා වෙන්න. මොකද මේ මහා සංඝරත්නය කෙරෙහි ප්‍රසාද චිත්තයෙන් ඇස් දල්වා බැලීමක් කල්ප ලක්ෂයක් පුරාට ඇසක ගඩුවක් කිලාසයක් පොළඟක් ඇස් දෙවිල්ලක් ඇති නොවෙන මහා හේතුව. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ දැක්කේ පිංසිත් දැක්කා. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ බොහෝ දුරට මේ ගිහියත්තෝ ආරක්ෂා වෙන විදිහට තමයි මේ විනය පිටකය පනවලා තියෙනවා. ඒ වගේම ගිහියත්තෝ මේක දැනගත්තොත් මේ වැරදි මොකන්ද, නිවැරදි මොකන්ද කියන මෙන්න මේව අද සමහර වෙලාවට ශාලිකා මාත්‍මේ මේ නොදැනීම නිසා දැන් හිතන්නකො, දානයක් හරියට දෙන්න දන්නේ නැහැ. එහෙමයි. දැන් චීවරයක් පූජා කරොත් අතීතයේ විනය දන්නේ නිසා ඒ විනය දන්නේ නැත්නම් සිවුර විතරක් මේ පූජා කරේ. ඒ සිවුර හොද ගන්න සබන් කැටයක් පූජා කරා. ඊට පස්සේ ඒ සිවුර ඉරුණොත් මහ ගන්න මේ ඉදිකට්ටක් නෝලක් පූජා කරා. ඒ කියන්නේ ඒක මේ සකස් කරලාම පූජා කරා. අද දැන් මේ ඉදිරි කාලයේ කටින ඒ කටින පින්කම් වල ඒ කටිනයක් පිරිසිදුව කරගන්න ක්‍රමයේ විනය පිටකේ තියෙනවා. ඒවා පිරිසිදුව නිර්මාණය කරගත්තා. ඒ වගේම භික්ෂුන් වහන්සේට මෙතන චෝදනා කරන්න බැරි කමක් නැහැ. භික්ෂුවට චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනා කිරීමේ ස්වરૂපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේ නමක් අතින් වැරැන්දා සිද්ධ වුණොත්ින් මහා සංඝරත්නයට දැනුම් දෙන්න පුළුවන්. එතකොට මේ මහා සංඝරත්නය ගිහි තැනැත්තන් ගෙන්නලා ඒක විමසීමක් කරනවා. එහෙමයි. ඒ විමසීම තුළ ඒ භික්ෂුන් වහන්සේට වගේම ඒ ගිහි තැනැත්තට සහනයක් තියෙනවා. මෙන්න මේකේ මේ බුදුරජාණන් වහන්සේ බොහෝ දුරට මේ විනය පිටකයේ දේශ බලද්දී බොහෝ දුරට මහා සංඝරත්නයට අවාසි වුණත් ඔය ඇත්තන්ට අවාසි නොවන විදිහට තමයි වැඩ කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමිනාස දැන් වහන්සේ කලින් දවසක පැහැදිලි කළාසේ විශේෂයෙන්ම ගිහි කෙනා දැන් භික්ෂුන් වහන්සේගේ වැරද්දක් පෙන්නනවා නම් ගිහි කෙනා තුලත් ද්වේෂ සාගත සිදුවලින් බැහැරව අර භික්ෂුන් වහන්සේව නිවැරදි කරගත යුතුයි කියන අරමුණම තිබිය යුතුයි නේද ස්වාමිනාස? ඔව් තියෙනවා නේ. ද්වේෂ සාගතව එහෙම මේ භික්ෂුන් වහන්සේ නමකට අපහාසයක් කරොත් ඒ කියන්නේ මේ මහා හොරු හතර දෙනෙක් ඉන්නවා. එහෙමයි. ඒ ගෙවල් බින්දෙන හොරා වගේම ගුණෝතුන්ගේ ගුණය සිල්ලතුන්ගේ සීලය හොරකම් කිරීමත් හොරකමකට අන්තර්ගතයි. ඉතින් එහෙම හොර වැඩක් සිද්ධ වුණොත්ින් අපිට ඒක හොඳ නෑ. ඒ කියන්නේ ගිහි භවතා උපක්‍රම කරනවා. දැන් සංඝ බේදය කරන්න බෑ. සංඝ බේදය පිණිස උපක්‍රම කරන්න පුළුවන්. යෝපන බික්කු කුපිත වනත්තමනෝ සංගිකං ආරාමං බික්කු නික්කඩේ ඒවා නික්කඩ්ඩා පේවා පාචිත්‍ය. නැත්තම් මේ තියෙනවා යම් කිසි භික්ෂුවක් භික්ෂුන් වහන්සේ සම්බන්ධ තියෙනවා කුපිතෝ කිපිලා තරහ ගෙල්ලා මේ හාඳුර එලවන්න ඕන, මේ හොඳ වැඩක් කරන්න ඕන කියලා එහෙම මේ සංඝිකං ආරාම සංඝික ආරාමයකදී භික්ෂුවක් පළවා හරින්න මේ නික්කඩේ ඒවා නික්කඩ අපේ ඒවා මේ එලවන්න උපක්‍රමයක් කරනවා. ඒ උපක්‍රමයේදී ඕකට ඒ භික්ෂුවට සහාය වෙන්න ඕන. ඒ සහාය වෙන්නේ ගිහි පාර්ශවයමයි. එතකොට අර භික්ෂුවට මහා ආපත්‍යක් වෙනවා. සංඝයාතනින්දලා සංඝයාගේ තැනකින් සංඝයා එළවීම. එහෙමයි.
ඒ තියෙන පියවරන් ගන්න. එතකොට ඕක එලවන්න තනියෙන් බෑ. ඕක එලවන්න එයා පාර්ශවයක් හදා ගන්න ඕනේ. ඒ පාර්ශවයේ තමයි මේ ගිහි පාර්ශවය වෙලා රවන්න ඕනේ. ඔබ වහන්සේ ගියේ නැත්තම් ඔය කුටිය කඩනවා වහන්සේ කියලා. එතකොට ලයිට් කපන්න ඕනේ. උණු වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. දානේ ගෙනියන්න දෙන්නේ නැහැ. මේ ටික අර හාමුදුරුව නෙවෙයි කරන්නේ. දැන් ඔය සමහර වෙලාවට යටින් වැඩ කරනවා යන ගිහියත්ව දාලා පෝෂණය කරලා ඔය බොන මිනිස්සෙට බොන්න ටිකක් දීලා ඒ වගේ බැනලා නැත්තම් ගැහන වැඳම ඒ කුටියක දාලා නැත්තම් ගියපු වෙලාවක ඉබ්බෙක් කඩලා මෙන්න මේ වගේ උපක්‍රම කරනවා. ඒ ගිහියත්තු මේ ක්‍රමයේ දන්නවා නම් මේවට අපි මැදිහත් වෙන්න හොඳ නැහැ. මේවා මේ භික්ෂුන් වහන්සේලා විසඳාගත යුතු ප්‍රශ්න. මේවට අපි එක්කාසු වෙන්න හොඳ නැහැ කියලා මේ විනී තියෙන ක්‍රම දන්නවා නම් ඒත්තු බේරෙනවා. සමහර තැන්වලදී ශාලිකා මහත්මිය අර බලල්ලුලව කොස්සට බාව ගන්න වැඩ අතීතයේ වෙලා තියෙන. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා එහෙම මේ නොදන්න ගිහියත්තු ලවා මේ භික්ෂුකම ආරක්ෂා කරගෙන ගුණියත් ආරක්ෂා කරන අර ඇත්තු ලව්වා තමාගේ වැඩ ටිකක් කරවගෙන තියෙන. ඒ කියන්නේ භික්ෂුවක් එළවන එකක්, අලාභයක් කරන එකක්, ඒ කටයුතු කරලා තියෙනවා තර්ජනය කරන එකක්. ඉතින් මේ බුද්ධ ශාසනයේ දැන් හිතන්න ඔබතුමියගේ පොල් ගෙඩියක් සංඝික ආරාමයක වැටිලා පැලවෙලා. ඒක ඔබතුමිය කිව්වොත් එහෙම මේක මගේ ගහක් කියලා. එතකොට ඒක ඔබතුමියට අයිති. හරි පුදුමයිනේ. දසමෝ භාගෝ. එතකොට මහා සංඝරත්නයේ බිමේ හැදිච්ච නිසා ඔය ඇත්ති ගෙඩි 10න් එකක් මහා සංඝරත්නයට දෙන්න ඕන. හරි සුන්දර විදියට ඒවා විසඳලා තියෙනවා. එතකොට වලක් තියෙනවා සංඝික ආරාමයක. ඒ වලට පස් දාලා ඒකේ ගහක් හිටුවොත් එහෙම එතකොට ඒකේ පවතින විදිය වෙනස්. ඊට පස්සේ සංඝයාගේ ගෙඩියක් ඔයත්තුන්ගේ ඉඩමේ පැලවෙලා නම් ඒකෙත් සංඝයාට අයිතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බොහොම සුන්දර විදියට බුදුරජාණන් වහන්සේ තමාට මේ සංඝයාට පාඩු නොවෙන්නත් ගිහියත්තුන්ට හානියක් නොවෙන්නත් මොකද මහා සංඝරත්නයට වඩා සංකීර්ණ ජීවිතයක් තමයි ගිහියත්තු ගෙවන්නේ. ඒ ජීවිතයට හානියක් නොවෙන්න තමයි මේ විනය පනවලා තියෙන්නේ. අපි බලමු මේ භික්ෂුවට බැඳිච්ච නීති කොහොමද ගිහියත්තුන්ට ගලපන්නේ කියලා. මේ නැත්තම් ගිහියත්තුන්ට කොච්චර බැරෑරුන්ද මේ නීති කියලා අපි චුට්ට ඉදිරි දවස්වල සාකච්ඡා කරන්න උත්සාහවන්ත වෙමු. ස්වාමිනාස දැන් අද දවසේ මේ සාකච්ඡාව හමාර කරන්න කලින් ඔබ වහන්සේගෙන් මට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා. දැන් එතනදී දැන් ඔබ වහන්සේ උදාහරණයක් ඇසුරින් පැහැදිලි කරා. දැන් ගිහිය කෙනෙකුට අයිති යම් කිසි ගහක ගෙඩියක් ආරාමයක ඉඩමක පැලවෙලා පළ දරනවා. ඊට පස්සේ අයිතිය බෙදී යන ආකාරය ඔබ වහන්සේ පැහැදිලි කරා. ස්වාමීන් වහන්සේ දැන් අයිතිය පිළිබඳව විමසිලිමත් වුණොත් පමණද ඔය කාරණා වැදගත් වෙන්නේ? එහෙම නැත්නම් ඒ අනිවාර්යෙන් විය යුතුයි කියන කාරණේද උතනදී දේශනා කරන්නේ? ඕ ශාලිකා මහත්මිය, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භික්ෂු ජීවිතේ සුරක්ෂිත කරගන්න. ඒ භික්ෂු ජීවිතේ සුරක්ෂිත වීම තුළ දැන් හිතන්න රජයේ බස් එකකට ස්වාමින්වහන්සේමක් ගොඩ වෙනවා. ඒ ගොඩ වීම තුළ මේ ඒකේ කොන්දොස්තර මහත්තයා තීරණය කරනවා මේ ස්වාමින්වහන්සේ මම නොමිලේ එක්කන් යනවා කියලා. එතකොට ස්වාමින්වහන්සේ හිතුවොත් එීම මේ ලංගමයේ අයිති රජයට රජයට අයිති දෙයක් කොහොමද මෙයා වැටුප් ගන්න කෙනෙක් මෙයා තීරණය කරන්න කියලා ওই ප්‍රශ්නය තුළ. එතකොට භික්ෂුවට කොහොමවත් පවතින්න බෑනේ. එහෙමයි. දැන් ওই ප්‍රශ්නේ නිර්මාණය වෙනවා අඹ උයනක. ඒ අඹ උයන මුර කරන මුරකාරයා ස්වාමීන් වහන්සේලාට අඹ වගේ පූජා කරනවා. එහෙමයි. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා හිතනවා මේ උයන අයිති රජුට, මොහු පාලකයා පමණයි, මොහු මේ මුරකරු පමණයි, මොහුට අයිතියක් නෑ අපට අඹ දෙන්න කියලා ගත්තේ නෑ. ඒ වෙලාවේ මේ ඒ මුරකරු දොස් කියනවා මේ ශ්‍රමණ පුදුම හාමුදුරුවලනි අපිට පිනක් කරගන්න හිතලා අපි අඹ දෙද්දි විවිධ පැති ඔස්සේ හිද්දුවනවා කියලා. මේ කියන්නේ රජුට අයිති ඒවා මේවා මහා ලොකු කතා කියනවා කියලා දොස් කිව්වා. ඒක අරමුණු කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ බාරකරු නිහඬනම් ඒ බාරකරුගේ අනුමැතිය ලැබුණොත් ප්‍රශ්නයක් නැහැ. හිතන්න දැන් භික්ෂුන් වහන්සේලා වරද්ද ගන්න තැනක් තමයි ගිහත්තු පව වරද්ද ගන්න තැනක් තමයි බදු ගහන තැන් තියෙනවා. දැන් එයාපෝට් එකේ එද්දී ඒක හොරකමක් වෙනවා. එයාපෝට් එකට දැනුම් දුන්නේ නැත්නම් තමයි මේ වගේ එනවා මෙහෙම ගේනවා කියලා ඒක හොරකමක් වෙනවනේ. ඒ දැනුම් දීමක් කරන්න ඕන. එතන ඉන්න කෙනා කිව්වෝ ස්වාමීන් වහන්සේ යන්න කියලා, ගැටලුවක් නැහැ. ඒ බස් කොන්දොස්තර කිව්වොත් එහෙම සානස ටිකට් අවශ්‍ය නැහැ මං එක්කන් යන්නම් කියලා, ගැටලුවක් නැහැ. එතකොට ඒ අර හිටවපු ඇත්තෝ නිහඬනා. ඒ ඇත්තෝ එහෙම මේ අපටත් ඕන කියලා අයිති ඉල්ලගෙන ආවේ නැතිනම් ගැටලුවක් නැහැ. ඒ අනික අයිතිය තිබ්බත් පාංශකූල සංඥාය මේක අයිතිකාරයෙක් නැහැ. දැන් හුලඟට ඇවිල්ලා වැටෙන්න පුළුවන් මොනියම්මෝ හේතුව නිසා අයිතිකාරයෙක් නැතිවීම තුළ පාංශකූල සංඥාවෙන් එක ගන්න පුළුවන්. ඉතින් ඔයත්තුන්ගේ ඉඩමට එහෙම ගෙඩියක් වැටිලා පැලවලා තිබ්බොත් සංඝයා දැනුම් දුන්නොත් එහෙම ඔක සාංගික දෙයක්, සංඝයාගේ අයිතියක් උතන තියෙනවා කියලා එතන පරිස්සම් වෙන්න ඕනේ. ඒ සාංගික දේවල් ඔයත්තුන්ට ගන්න අයිතියක් නැහැ. බොහෝ දුරට ශාලිකා මහත්මිය අතීතේ හරි සුන්දරයි. අතීතයේ මේ
උපාසිකාවෝ ඔය පන්සලට එද්දි වැලි මිටන් ගේනවා. අපි චූටි කාලේ හෝ ඇයි කියලා මේ පින් සිද්ධ වෙනවා කියලා බෝධියට දාලා යනවා. ඒකට මේ පින් සිද්ධ වෙන හේතුව වගේම මේ සමහර වෙලාවට ඒ පන්සල් භූමියේ ගේට්ටුව ළඟට ඇවිල්ලා ගේට්ටුවේ කණු අල්ලගෙන මේ කකුල් දෙක පිහදානවා. මං අහුව ඇයි කියලා මේ සාංගික බිමේ වැලි කැටයක්වත් මගේ කකුලේ පැටලලා එළියට යන්න හොඳ නැහැ. අන්න ඒ වගේ සංඝයාගේ දේවල් අතීතේ ආරක්ෂා කරා මේ විනය දන්න නිසා. ඒ නිසා මේ නොදැනීම නිසා සමහර වෙලාවට මේ නොදුන්න ජාතිය. දැන් ඉදලක් කියන එකක් ශාලිකා මහත්මිය පොඩි දෙයක් වුණාට ඉදල කියන එක සාංගික කොළොත් මොනියම්ම හේතුව නිසාවත් ඒ සාංගිකත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ නොදනුවත් කමින් සමහර ඇතෝ ඉදල් එහෙම හොරකම් කරනවා. පොල් හොරකම් කරනවා සාංගික බිමෙන්. ඒක ඒ සංඝයාගේ දේවල් හොරකම් කරොත් එහෙම මේ ආත්මේ විතරක් නෙවෙයි අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකීම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙම බුදු කෙනෙක් දකින්නටවත් තරම් සංඝයාගේ જાති හොරකම් කරපු කෙනෙක් මේ අනාගත වංශ දේශනා තියෙන සංඝයාගේ දේවල් හොරකම් කරව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න බෑ කියලා. හොඳයි. අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. දැන් ඔබට එනවා ගැටලුවක්. එහෙමනම් මහා සංඝරත්නයත් එක්ක අර පෙර තිබුපු සබඳතාවය නෙමේ අපි දැන් මේ වත්මන් සමාජයේ දකින්නේ. සමහරක් වෙලාවට මහා සංඝරත්නය ඇසුරු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිනව පැහැදිලිවම. අපි එතනින්දලම මේ ගැටලුව ලිහා ගනිමු. හෙට දවසේදී අපි මේ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. අද දවසේදී සිරස් FM පන්සිල් හැන්දෑවට වැඩමවා වදාළ ඉඹුල්ගස්සෝ විට රදා වඩුන්න චිත්ත විවේකාශ්‍රමාධිපති ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ත්‍රිවිධ රත්නේ අනුභවයෙන්ම අපි ප්‍රාර්ථනා කරමු නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා. ඔබ වහන්සේගේ වැඩමවීම හෙට දවසේදීත් අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ දිගටම සිරස් FM පන්සිල් හැන්දෑවේ රැඳී ඉන්න ඔබට පිරිත් ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා කියන එක මා මතක් කරනවා. තෙවින දෙවින සිත දහම් සිසිලසින් සුවපත් කරගන්න පන්සිල් හැන්දෑවට එන්න. පන්සිල් හැන්දෑව සතියේ දිනවල රාත්‍රී 9 සිට 10 දක්වා